උදුහිත යටිහිත ප්‍රයන් යෝජනා මේ ආදී වශයෙන් මේ බටහිර මනෝවිද්‍යාවක් කියන බුද්ධාමතන මේක කොහොමද ගලපන්නේ කියන එකයි මේ තව ප්‍රශ්නයක් අහන්නේ අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් මේ හිත පිළිබඳව නම් කතා කරන්න ගිහිල්ලා ඉතින් කිසිම විදියකින් කිසිම පුද්ගලයෙකුට හිත කියන එකේ අංශු මාත්‍රයක් තෝරාගන්න බැහැ ලෝතර බුදුරන් වහන්සේ ලෝකෙට දේශනා කළ ධර්මයේ පිට තවත් හිත හඳුනා දෙන්න පුළුවන් සමතේක් ලෝකේ නැහැ හිත කියන්නේ මොකද්ද කියන එක අපි හිතමු මෙහෙම දෙයක් යම්කිසි ඕදේක වර්ණ 6ක පාට පැටි 6ක් හදලා අර අපි කියන බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ මෙන්න මේ වගේ යම් කාඩ්බෝඩ් එකක හෝ එවන් රෝදයක් හදලා රෝදේ හදනවා වෙනම කොටස් 6කට වර්ණ 6ක් හදලා ඉතින් පාට 6කින් පැටි 6ක් හදලා දැන් මේක දිහා බලාගෙන නවත්තලා තියලා බලනකොට මේ රතු පාට මේ නිල් පාට මේ කහ පාට මේ කොළ පාට මේ දම් පාට මේ ආදී වශයෙන් පාට කීයේ අපි ඔක කරකවනවා වේගයෙන් කරකවන ගමන් කියන දැන් කියන්නේ කොහොමද දැන් අපිට කියයිද ඕකේ රතු පාට තියෙනවා මෙන්න කහ පාට මෙන්න නිල් පාට මෙන්න නිල් පාට මෙහෙම කීයේ නැවැත්තුව කියනහම නැවත්තුව කියන දකිද මොකද ගමන්තරෝන කියන අපි දැක්ක හැටි ප්‍රමණය කරනකන් දකින්නේ බෑ ප්‍රමණය කරනකන් මොකද දකින්නේ පාට හය වෙලෙම තෝරාගන්න බෑ ඔක්කොම එකක් හැටියට ගන්න ඒ වගේ නවත්තුව කෙනාගේ දැකීම නවත්තලා බලපු කෙනාගේ දැකීමයි කලකවාදී බලන කෙනාගේ දැකීමයි දෙක. යන්නේ ශාගමහාගතද ද්වේෂසහගතද මෝහසහගතද? ඔහු රාගය තුල කැරකෙනවා, ද්වේෂය තුල කැරකෙනවා, මෝහය තුල කැරකෙනවා. මේ තත්වයේ කැරකි යන කෙනෙක්. ඒ අය හිත් වෙනින් කරලා දැනගන්නවා කිව්වොත් ඔහුට හේතු නැහැ. දැනගන්න ක්‍රමයක් නැහැ. යම් කෙනෙක් ශාගේ නැවතුවද, හේකලද, ද්වේෂස හේකලද, මෝහස හේකලද ගමන නැවතුණා. නැවතිච්ච කෙනා දකින්න නවත්තපු රෝදේ පාට වෙනම දකින්නවා. දැන් හිතේ ස්වභාවයන් දකින්නවා නම් හිතේ චන්දරාගේ නවත්තපු කෙනෙක් ගමනේ නවත්තන්න චන්දරාගේ නැවතුණු ගමනේ නවතිනවා. හිතේ ගමන නවතිනවා හිතේ වේගය නවතිනවා. අන්න එතෙන්ටපත් වෙන කෙනෙකුට පුළුවන්කමත් වෙලා ඒකාග්‍රතාවයටපත් වෙන්න. උපේක්ෂා ඒකාග්‍රතාවයටපත් වෙන කෙනාට නැවතිලා තියෙනවා. නැවතිච්ච කෙනා හිත ගැන බලනකොට පේනවා අර කියන්නව කරකවල බලන්න බැරි හිත දැන් තියෙනවා. අන්න යාම දකින්න පුළුවන් එනවා මෙන්න රාගහිත මෙන්න ද්වේෂහිත මෙන්න මෝහහිත මෙන්න ක්‍රියාත්මකහිත මෙන්න විපාකහිත මෙන්න සංකාරගුණනගහිත මේ විදිහට දකින්න පුළුවන් එනවා මූල ධර්ම අනික් කෙනෙකුට මේ මූල ධර්ම නා තෝරාගන්න බැහැ මේකේ උපරිමයෙන් නවත්තව බුදු පියාණන් වහන්සේ අනාවරණ ඥානින් අසක් මුල්ලක් නෑ රබින් මෙන්න හිත ගහේ මෙන්න හිතක් ගොඩ නැගෙන හැටි ඉතත් සැලකුවල නැගෙන්නේ මෙහෙමයි. හිතන්නේ පරම්පරා වීදි වශයෙන්. එහෙන් හිත පහළ වෙච්ච ඒවා චක්කුද්්වාර වීදිය යනකම් කේ නවතින්නේ නැහැ. ඒ චක්කුද්්වාර වීදිය ගියන පස්සේ මනෝද්්වාර වීදි තුනකින් ඒක මුක්ති විදිරකන් ඒක නවත්වන්නේ නැහැ. ඒක තියෙනකන් තව සුවත සෝතාද්වාරෝ ගානද්වාරෝ චිත්තයක් හටගන්නේ නැහැ. සෝතාද්වාර චිත්තයක් හටගත්තාට පස්සේ චිත්තක්ෂණ 17ක චිත්ත වීදියක් යනවා සෝතාද්වාරයේ මුල් කරගෙන. ඊට පස්සේ අනුපද්ද ආධාරක චිත්ත වීදි තුනකින් ඒක මුක්ති විදිනවා. ඉතින් එතන තව එකක් කියන්න දෙන්නේ නැහැ. එක එක චිත්ත වීතියක එක චිත්තක්ෂණයක් පහළ අනික්ව නැහැ. ඒ චිත්තක්ෂණයේ ගෙවෙනකන් අනික පහළ වෙන්නේ නැහැ. ඒක ගෙවෙන කොට ඊළඟ එක පහළ වෙන්නේ. ඒ කියන්නේ ධනපූර ක්‍රමයකට. මේ ආකාරයෙන් මේ චිත්ත වීදි පිළිබඳ විහාල විග්‍රහය බුදු දානන් වහන්සේ අනාවරණ ඥානින්ට කළ දේශනා කරන දී තමයි සරියුත් මහරහතන් වහන්සේ ලෝකෙට කියන්නේ. බුදු දානන් වහන්සේ කියනවාම අපිට වෙන්නේ මාතෘකාව කියනවා. උන්වහන්සේගේ දහම් දැනීම අතිවේගයි. බුදුරණන් වහන්සේ ඉදාසුළු මොහතතුළු විහාර ධර්මයක් දේශනා කරන්න පුළුවන්. වදහා ගැනීමේ ශක්තිය අනුවයි උන්වහන්සේව දේශනා කරන්නේ. උන්වහන්සේ සාමාන්‍ය උන්වහන්සේගේ කතික විදිහේ බැලුවොත් එක්කෙනෙක් එක වදනයක් කතා කරනකොට බුදුරණන් වහන්සේ 512 කතා කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහේ එක වදනයක් කතා කරන මොහතතුළු ඒ වගේ වදින 512 බුදුරණන් වහන්සේ කියන්න පුළුවන්. එවන්දු දේශනා හැකියාව බුදුරණන් වහන්සේ කියන්නේ මේක අති විශේෂ කෙනෙකුට ගන්න බැරි ආශ්චර්යමත් හැකියාවක්. එය සරියුත් මහරහතන් වහන්සේට උන්වහන්සේ කරන ඒත්‍රාං කරන වේගියක් කරන දේශනාවක් ඇතනම් මොහොතකින් දරා ගන්න පුළුවන්. ඒ කිවි අර්ථවත් වටහා ගන්න පුළුවන්. දැන් උන්වහන්සේ බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදි වේගයෙන් දේශනා කළා ඊට පස්සේ උන්වහන්සේ ඒක නැවත නුවණින් අරගෙන අනික්කයට ගැලපෙන ආකාරයෙන් ප්‍රමාණිකව දේශනා කළා. දැන් මෙන්න සිත් හද ගන්න හැටි මෙන්න සිත් 89ක් වෙන හැටි අපිට දේශනා කරලා තියෙන මෙහෙමයි. මෙන්න ජෛත්‍යික 52ක් හැදෙන හැටි. මෙන්න එකිනෙක සිත් හද ගන්න හැටි. මෙන්න ద్వාරවල හිටින ගණ හැටි එක චිත්තක්ෂණයක් වෙනදා කව චිත්තක්ෂණයක් එක සම්බන්ධයක් නැහැ
යන වෙලෙල චිත්ත වීති පිළිල මේකයි විශාල විග්‍රහයක් තියෙනවා. අන්න ඒක තමයි චිත්ත වීති කාණ්ඩය කියන්නේ. චිත්ත චෛතසික ආදී වීති කාණ්ඩය. හිත්තල හටගන්නේ නැහැ. හිත්තල හටගැනීමේදී වෙන්නම ක්‍රමේවා. හිතාගන්න බැරි ලෝකේ හිතන්නවත් බැරි ලෝකේ. බුදු හිත යටි හිත ඊටත් යටි හිත මේ ආදී වශයෙන් හිත් ගැන කතා කරනකොට මොන විදිහෙන් හිතක් විග්‍රහ කරගන්න. හිත වීතියක් හටගන්න හැම මොහොතක් පාසාම ඒ චිත්ත වීතියක මුල් කොටස විපාක. අර කොටස ජවන කොටස සංකාර. ජවන පහළ වෙච්චර අපි කියන උඩු හිත කියලා. ඇහෙන් පහළ වෙන චිත්ත වීතියක් හටගන්නොත් ඇහෙන් එක එක චිත්තක්ෂණ පහළ වෙන චිත්ත වීති වශයෙන්. මේ කෙටියෙන් කියන්නම් ඔය තේරුම් ගන්න හරි අමාරු වෙන සැරේ කියනවා. දැන් සමහර අය කියලා තිනවා මම කියන දේශනාවට ධර්මයේ ගැඹුරුයි අපි තේරෙන්නේ නැහැ කියලා. මොනවා කරන්නද? මේ වගේ භාවිතාවල ප්‍රතිපිච්ච නිසාම තමයි නේද හොරගන්න බැරි වෙලා තියෙන්නේ. කවදා කවදාවත් අවුරුදු ගානක් හරි මේ වචනේ ඇහෙනකොට මේ වචනේ එකින් එක එකින් එක හිතේ අර්ථවත් දරන්න පටන් ගත්තාම බුදුදාන වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයේ වැඩි හිඳ පටන් ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒ කාලෙන් අපි තේරෙන්නේ නැහැ දැන් නම් තේරෙනවා කියන දවසක් එනවා. ඉතින් ඒ දවසේ ඉවසිල්ලෙන් බලාගෙන සාවධානව වහගෙන මනස යොමු කරගෙන ඉන්න ඕනේ කොහොම හරි මේක තේරුම් ගන්නවා කියන අර්ථය. කොහොම ටික කාලයක් ඉන්නකොට දහම් නෝන වැඩිලා ධර්මඥානෙ ලැබිලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි දැනගන්න ඇහැට පේන වෙලාවට කනට ඇහෙන්නේ. නාසයට දැනෙන්නේ. දිවට රස දැනෙන්නේ. කායට ස්පර්ශ දැනෙන්නේ. වෙන මනෝද්වාර වශයෙන් වෙන සිතිවිලි පේනවා කියන්නේ. ඇහැට පේන ලදෙන චක්කුද්වාර චිත්තවි. සත්වරයක් යනකොට කෝටි ලක්ෂ ගාන වාර ගාන. මේ චිත්ත වීති අදි වේගයෙන් ක්‍රියාත්මක වෙන එක. අපිට හිතාගන්න බැහැ ඇහැට පේන වෙලාවට කන්ත ඇහෙනවා ඒ වගේම අපිට දැනෙනවා නාසයෙන් දැනෙනවා ගහක් දැනෙනවා ස්පර්ශයක් දැනෙනවා හිතන්න පුළුවන් මේ ඔක්කොම කිසි හරි එකල හැකියි අපි හිතේ මේ අධිවේගවත් ක්‍රියාවලිය නිසා මේක නවත්තලා බැලුවොත් තමයි වෙන වෙනම පේන්නේ නැත්නම් අපි ඇත්ත වෙන්නේ නැහැ දැන් චක්කුද්්වාර චිත්ත වීතියක් හට ගන්න වෙලාවට තව කිසිම චිත්ත වීතියක් ඇති හිතක් ඇති කෙනෙක් ලෝකේ නැහැ හිත කියන්නේ එහෙම එකක් ඇහැට පෙනීමක් කියන්නේ පෙනීම මුල් කරගත හිතක් හට ගන්න පොත අද ගන්න ක්‍රමයක් එකක් විග්‍රහ කරලා දෙන්න මේක හරි ගැඹුරුයි. මොකද හොයාගන්න ලේසි වැඩක් නෙමෙයි. ඇහැට හිතක් එනකොට, ඇහැට රූපයක් හටගන්න වෙලාව වෙනකොට, ඇහැට රූපයක් ඝට්ටණය වෙන වෙලාව වෙනකොට, මනස පිළිලා තියෙන්නේ අර කියන බවාංග චිත්ත සංතතිය කියන එක. පෙර භවයේදී මේ මිනිස්සයක් ලබා ගැනීමට යම්කිසි අරමුණක් ආවද, ඊ ආපු අරමුණට අනුකූලව අපේ හිත යම් ස්වභාවයක් ගත්තාද, ගති ලක්ෂණයක් ගත්තාද අන්නේ ගති ලක්ෂණයේ මුල් කරේ තමයි ගතිය මුල් කරන්නේ මේ උපතාර. මේ ගතිය තමයි අපේ හිතේ තියෙන අපි අර අභ්‍යන්තරයේ තියෙන බවංග හිත කියන්නේ ගති හිත. ගතියට අනුකූලව නිකුත් කරන්න ආව මනෝද්වාර චිත්ත වීතියක් නිකුත්වාගෙන යනවා. මෙන්න මේකට කියනවා අර අපි කියව අතීත බවංග චිත්ත පරම්පරාව කියලා. මෙන්න මේ චිත්ත පරම්පරාව යම් තැනක ඉපදුනහම ඒ අධ්‍යායයක අවසාන වෙනකන් යන්නේ ওই චිත්ත පරම්පරාව. අතුරු හිතක් හට ගන්නවා නම් පංචද්වාරයෙන් හට ගන්න ඕනේ එක මනෝද්වාරයෙන් වීති හිතක් අතුරු හට ගන්න ඕනේ. අතුරු හිතකින් තමයි මේ ලෝක භුක්තිය ලබන්නේ. සත්‍යයි. ඒකම ලෝක භුක්තිය නොලබන හැම මොහොතක් පාසාම අර උත්පත්ති ප්‍රතිසන්දීයේ අරකට චිත්ත විදියේ ගතිය මුල් කරගෙන. ඒ ගති ස්වභාවය ඔප්නම් වුනි. ඊට අනුකූලවන්නා චිත්තක්ෂණ පහළ කරගෙන බවාංග චිත්ත පරම්පරාව ගමක. මෙන්න මේ බවාංග චිත්ත පරම්පරාව යන විලාසක තමයි. කර්ම ශක්තිය ක්‍රියාත්මක කළා. අපේ ඇහැට රූපයක් ඝට්ටණය කරන දේ. අපි සූක්ෂම හිතේන එක දැනගන්නන්නේ විග්‍රහයෙන් පෙන්නන. හුඟක් වෙලාවක යන එකක් හැටියට පෙන්නුවාට මේ වෙලාවක යන එකක් නෙමෙයි. සත්‍යයෙන් කෝටි ලක්ෂයෙන් බෙදලා පංගු 17ක් යන තරම් කාලයක් තුළ වෙන එකක් තමයි මේ වැඩිපුරම මෙහෙම විග්‍රහ කරන්නේ. ඔන්නේ වෙලාවට රූපේ ඝට්ටණය වෙනකොට ඇහි. සිද්ධ වෙන එක සිද්ධියක් වෙයි. ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොට හරි ගැඹුරු පැත්ත. මේ මත්ඇහැට සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් මේ දෙක ඇතුළු කරලා අදගත් යම්කිසි ආලෝක කිරණයක් ඇවිදිනා. ඒ වස්තුවෙන් පරාවර්තනය වෙන්නා වස්තුව වෙන්න පරාවර්තන ආලෝක කිරණේ. අපේ චක්කුද්්වාරයට වදිනවා. ඒ මස් ඇහැට වදිනවා. මේ මස් ඇහැ පිළිලා තියෙන්නේ කර්මජ කය කියන. සූක්ෂම කය ප්‍රසාද කය කරගෙන. මස්ලියේ සහිත ඇහැට ඒ සමානව මේ හැඩරුවම ඇති. ප්‍රසාද කයක් කියන්නේ. කර්ම ශක්තියෙන් නිකදෝ කිරණ කයක රූපය කිරණ ඇහැ තියෙන. මේ කිරණ ඇහැ අපේ ඇහි ගානටමයි තියෙන්නේ. මේ කිරණ ඇහැට යම්කිසි ස්පර්ශයක් එනකොට එකනින් පරිවර්තනය වදිනවා අර කියන මේ මස්ලේ ඇහැට. ස්පර්ශයක් ලැබුණාම ආලෝක ස්පර්ශයක්. ඒ ඇතුලේ ස්පර්ශ සංඥාව කම්පණිය. අර කිරණ ඇහැ කම්පා කරනවා. මෙන්න මේ කිරණ ඇහි ඉඳලා
කිරණ ශරීරයක් මේ ශරීරයේ කර්මජ කය කියන්නේ. අපේ හදවතත් ඇතුළුගෙන කර්මජ කය පිළිබඳ හදවත ඇතුළේ වස්තු රූපය කියලා එකක් තියෙනවා. ඒක කිරණ රූපය. අදි රූපකමයි. අන්නේ වස්තු රූපය වට කරගෙන පස්වලකින් තියෙන රූප පහ. ඒ වස්තු රූපයට සතු කරන්න. දැන් මේක හරිය ගැඹුරුයි. ගාන්ඨාරයක් අරගෙන ගත්තහම අපිට ඔකේ උපමාව දීලා තියෙනවා ඒක. ගාන්ඨ කියන්නේ ගැටෙනවා. ගාන්ඨාරය කියන්නේ ගැටෙන ආකාරය. යමක් යමක ගැටෙන ආකාරය පෙන්වන්න තමයි ගාන්ඨාරය කියන්නේ. ඒක තමයි ගාන්ඨාරය කියන නම හැදුවේ. දැන් අර වටේ තියෙනවා තේසයක් නැහැ වට කරපු ගාන්ඨාරයේ ලොකු අර හෝන් එක වගේ. ඕක ඇතුලේ තියෙනවා ගෙඩිය කියලායි. ඕකේ බැලු රෑනක් තියෙනවා. රෑන අපි එක හැරයක් ඇද්දොත් අර ගෙඩිය එකපාරක් අර වටේ ගැට්ටේ වදිනවා. එකපාරක් වදිනාම සාදයක් දෙන්න පටන් ගන්නවා. දාන් 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 දායි නම් සාදයක්. දාන් කියන සාදයක් නේ. ඒකෙම අනුරාවය නැගෙනවා. යම් විලාවක් එනකන් නැගෙනවා. දැන් මේ වැදින සාදයේ කොහොමද? මෙන්න මෙහෙම තමයි වස්තු රූපේට වටේ තිබෙනා වූ චක්කු ප්‍රහාද රූපයක් කියන රූපේ එකපාරක් වැදුනහම අර ගන්ටාරි ගෙඩිය වැදෙනවා. එකපාරක් වැදිලා අහකට ගියහම අර ගන්ටාරේ වටේ තියෙන අර කවරේ ප්‍රතිරාවේ දෙනවා වගේ 1000 පතාවක් කම්පන රාවයක් දෙනවා වස්තු රූපේ. මේ චිත්ත වීතිය හැදෙන ප්‍රමේ වී කියන්නේ මේකේ නෑ පොත්වල. මේ තෝරා ගන්නයි මේ කියන්නේ. එකපාරක් වැදුනහම 1000 පතාවක් වස්තු රූපේ කම්පා වෙනවා. වස්තු රූපේ විහිලා තියෙන මනෝද්වාරයටයි විහිලා තියෙන්නේ. ඒක අපිට හිතවිලි හටගන්නේ මනෝ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවා. අනේ මනෝ ධාතුවට ස්පර්ශ වෙලා තියෙන්නේ මේ වස්තු රූපය ආසන්නම රූපය. අනේ වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙනකොට කම්පන ස්පර්ශ වාර 17ක් අර මනෝ ධාතුව කම්පා වෙනවා. අන්න ස්පර්ශ වාර චිත්ත අන්න හෘද රූපයේ කිව්වොත් ඔන්නේ 17 වතාවක සම්පින්දනේ. එහෙනම් කම්පන වාර 17ක් යන්නේක තමයි චිත්ත වීතියේ චිත්තක්ෂණ 17 කාලික කාලයේ කියන්නේ. හෘද රූපය කිව්වොත් ඔන්නෝ. හෘද රූපේ එකින් එක අරමුණට එක එක පාර හටගන්න. රූප අරමුණක් වැදුනහම හියුම් වාර 17ක් කම්පා වෙනවා. ඒකේ ආකාර හතාව එක විදියක්. දැන් අපි උපමාවක් වශයෙන් අරගන්නවා මෙහෙම දෙයක්. අර ගන්ඨාරයේ වටේ තිබෙන අර ඒ වටේ තියෙන කවරේට නේද හදලා තියෙන ලෝහයෙන් හදලා තියෙන කවරේට අපි එකපාරක් අර ගෙඩිය ගැනුවා. එකපාරක් වදිනවා. දැන් ඕකට වදින ගෙඩි පහක් තිබුණා. ගෙඩි පහක් වදින ක්‍රමයක් තමයි තිබුණේ. නමුත් ඒකේ තියෙන ලාංඡනය විතරයි අදේ. පහට වැඩිවීමෙන් තමයි ඔයක සත්‍යයෙන් එක එක විදිය. දැන් අපි තෝ මෙහෙම දෙයක්. කණ්ඩි ඇණයක් විතරේ තියෙන එකක්. ඒකේ සතුටක් කරනවා. හිං ගන්න සද්දයක් එන්නේ අර කේපේක හද කරපුවා. ඇඟිල්ලක් විතර එකක් තියෙනවා. තව එකක්. ඒ අගට කැලෙන් තත්ත පුරෝ දන් ගන්න සද්දයක් එනවා. ඒක තමයි සද්ද වෙන්නේ. මහ ප්‍රැඟිල්ල තරම් ටිකක් ඊට වඩා ලොකු එකක් ගන්න. ඒකෙන් ගහනවා. ඒ තරම් සද්ද වෙන්නේ. ඔය විදිහට ගින පහකින් යන පස්වෙනි එකේ ඒකේ ඔරොත්තු දෙන උපරිම වත්. ඒකම පුළුවන් සද්දයක්. හැබැයි එකින් එකට ගහගුවම ශබ්දාව කම්පරවාන වාර ගන්න සමානයි. ශබ්ද ප්‍රමාණය අඩු වෙනවා. අර යකදැනියක් වැනි කූරුවේ කූරෙන් අර අර කියන වට කවරේද ගැහුවොත්, දන්තාරේ කවරේද ගැහුවොත්, තින් ගන්න ශබ්දය දිගටම යනවා. හැබැයි ශබ්ද කම්පරවාන යදානන්ද හිමින් ඒ ගන්න ගියා. ඊට ලොකු ඉංගර කම්පන වාර ගන්න වැඩි වෙනවා. කම්පරවල කම්පන වේගය වැඩි වෙනවා. වාර ගන්න අර ගන්න මෙන්න මේ වගේ පෙරදී වස්තු රූපයට වැදිනාම යමකින් එකපාරක්. ඒක 1000 වතාවක් කම්පා වෙනකන් ඒක යනවා. සියුම් මෙහෙකින් වැදිනාම සියුම් හීන් හඬකින්. දැන් හීන් කම්පණයකින් 1000 වතාවක් යනවා. ඇහෙන් වදින එක හීනෙන්නේ. කනින් වදින එක ඊළඟ වටේ. නාහෙන් වදින ඊළඟ ලොකු වේ. රසයෙන් දිවෙන් රසයෙන් වශයෙන් වදින ඊළඟ ලොකු වේ. කයෙ පොට්ටබ්බෙන් වදින්නේ ලොකු වේ. ඔන්න පහකින් ඕකට පහරවල් දෙකක් පාර වදිනුයි. ඕකේ එක්තරා විදිහකින් හැදිලා තියෙන සත්ව නියමයේ ඕකයි. දැන් ඇහෙන් එකපාරක් වැදිනා නම් අපි කියන චක්කුද්්වාර චිත්ත වීදියක් ආරම්භ වුණා. එකපාරක් වැදිලා ඉතින් ඉහළ වෙනවා.
කම්පන වාර 17ක් යනවා බත් රූප. කම්පන වාර 17ට සෙන 17ක් යනවා දැනීම් 17ක්. අනේ ස්පර්ශ 17යි වේදනා 17යි සංඥා 17යි චේතනා 17යි ඔය ක්‍රමයේදී යනවා එකින් එකට 17 17 පිටවි. නැයි ස්පර්ශ එක 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 කම්පනයකට ස්පර්ශ වාර එකයි වේදනා වාර එකයි සංඥා වාර එකයි චේතනා වාර එකයි ඔය ආදී වශයෙන් මානසිකාර වාර එකයි මේ විදිහට යනවා ඒක. ඉතින් කියන එක චිත්තයකට ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියලා මෙන්න මෙහෙම පහක් හටගෙන. ඔය පහකින් හිතක් නිපදවනවා. චිත්තක්ෂණයක් නිපදවනවා. චිත්තක්ෂණයේදී ඩයිටසික තමයි අත්‍යවශ්‍ය ඩයිටසික තමයි ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර. තවත් ඔබ විග්‍රහය කරනවා හටගෙන සත්‍ය හතක් ඇතුලේ සර්වචිත්ත සාධන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේදී මානසිකාර. ඔකෙන් අත්‍යවශ්‍ය හිතක් හට ගැනීම වෙන් කරන තමයි පහ දෙන්නේ. හරි ගැඹුරු දැනක වේ විග්‍රහය. මෙන්න මේ වදිනේ එක එක පාරක් යනකොට වදිනේ එක හිතක්. දැන් පළමුව මේ හිත ගොඩනගලා දෙන්නේ විපාක ස්කන්ධයක් වශයෙන්. කර්ම ශක්තියෙන් ඇහැට රූපයක් ගන්න එක වදීමේ කර්මජ ක්‍රියාවලියක් මුල් කරගෙන. මෙන්න මේ පළවෙනි පාර වදිනකොට හිත දැනීම් භුක්තිය හිතේ අර බවාංග භුක්තිය. ඒක වලින් නැත්නම් අපු ගති ලක්ෂණේ දැනීම හැදෙලා තිබුණේ. ඒක නෑ බාහිර දේවල් හිතන්නද? ගති ලක්ෂණයක් විතරක් විද්‍යාමාන වෙවි කියන. ඒ ගති ලක්ෂණේ පෙර භවයේදී ගත ගතියේ ගති ලක්ෂණේ. ඒක භුක්ති විදිහට තමයි හිතේ ඉන්නේ. මේ එකපාරක් ස්පර්ශ වැඩිනකොට වස්තු රූපේ එකපාරක් කම්පා වෙනකොට. ඒ භුක්තිය අල්ලගන්න හිත දක්ෂ නැහැ. අතීත භවාංග කියලා එකක් ගියා. ඒක චිත්තක්ෂ නැහැ. අතීතයට ගිහිල්ලා ගියා අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ දෙවෙනි භවාංග කම්පණය වුණොත් අර භවාංග ස්වභාවයේ මානසිකත්වයේ කරගෙන ඒ දැනීම තුළ හිටපු විදිහ ඒක ගැස්සීමක් ඒක. ඒක නිකන් භවාංග චලන කියලා. හිත ලැහැක්විලා ඉන්නේ අරක හිටියට. පංචද්වාරයෙන් එන එක කොයි වෙලේද ඉන්නේ භුක්ති විඳින කියලා බලන්නේ. දැන් ඒක භුක්තියට හැරෙනවා චලනය වෙලා ඒ පැත්තට හැරෙනවා. ඒ ආව මානසිකත්වයේ ඒ ඉස්සෙල්ලා තිබිච්ච දැනීම නවතිනවා. භවාංග උපච්ඡේද කිව්වා ඒක. දැන් ඊට පස්සේ ආවර්ජනා කරනවා හිත. අන්න ආවර්ජනය ඩයිටිසියක් ඇවිල්ලා. මොකෙන්ද මේ ඉන්නේ? පහේ කෝකෙන්ද? පංචාද්වාර ආවර්ජනික තව එකක් යනවා. දැන් චිත්තස්සන හතරේ කාලය ගිහිල්ලා ගියා. 17න් හතරේ කම්පණ ඉවරයි. හැබැයි කම්පන වාර එකක් දුන්නාට පස්සේ ඒ ධර්ම නියාමය අනුව 17 කම්පා වෙන්න නවතින්නේ නැහැ. පෙරද රූපේ කම්පණ. නැහ වස්තු රූපේ කම්පණ. දැන් ඊළඟට මොකද වෙන්නේ? පංචාද්වාර ආවර්ජනික ඊළඟ නිගමනය කරලා මෙන්න චක්කු විඥානය. මෙන්න ඇහිගෙන අහමුන්ට වෙන අපු කම්පණයක් වෙන්නේ කියලා දැනගත්තා. අනිත් චක්කු විඥානේ ආ. දැන් ඒ භුක්තිය පිළිගත්ත සම්පදිච්චයෙන් කියලා එකක් ආවා. ඒක තීරණය කරා මේ බඳු විගක් යහන් තීරණ කියලා එකක් ආවා. දැන් භුක්තිය එක විපාක භුක්තිය. ඔන්න චිත්ත වීතිය එක මුල ඔක්කොම විපාක කිව්වේ ඒක. විපාක භුක්තියයි කියලා හම්බුනේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ආයිහරයක් ක්‍රියාහිතක් කියලා පින්පව් දෙකට අයිති නැති. ඒ ආවර්ජිනේ කරපු එකක් ක්‍රියාහිතක්. ඒකින් ආපු දෙයට භුක්තිය වින්දා පාප හෝ විපාක භුක්තිය වින්දා. දැන් මොකද කරන්නේ? ඒ විපාක භුක්තිය අල්ලගෙන සංසාර ගොඩනගන්නයි ලැහැත්තේ. සංසාර ගොඩනගන්නම් දැන් තියෙන මානසිකත්වයට අනුකූලව ජවස්ථාපනයක ඔත්පණයක් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද දැන් මම මේ භුක්තියට කොහොමද ඊළියට ගමන් කරන්නේ? ඒකේ දුවන්නේ කොහොමද? සසවිඳින්නේ කොහොමද? නවරසේ විඳින්න බලාපොරොත්තු වෙන අදහස් කරන අවස්ථාවට පස්සේ දැක්කේ ගත වෙනවා. ඒක නෙවෙයි ඔත්පණේ විදිහට ගත වෙනවා. දැන් අතීත භවංග භවංග කරන භවංග උපච්ඡේද පංචද්වාර අවජන චක්කු විඥාන සම්පටිච්ඡන සංකීර්ණ ඕත්තපන කියන චිත්තක්ෂණ 17න් 8ක් ගිහින් ඉවරයි. තව තියෙන්නේ 8යි 9ක් තව තියෙනවා. දැන් යවන 7ක් 15 වෙනි තව ඉදිරියට ඉඳ තියෙනවා. 8න් එකක් හරි 15 වෙනි බලවත් අඩු නම් එකක් 15 වෙන්නේ. 7ක් 15 වෙනි බලවත් තියෙනවා නම් මේ කම්පණය. ඒකෙන් හට ගන්නවා යවන 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 කියන 7ක් යනවා යවන්න. මෙන්න ජවන හද කියන්නේ මොකද්ද? දැකපු රූපයි ස්පර්ශ මාත්‍රේද මං කෙසේ ක්‍රියාත්මක වේද ක්‍රියාකරන ආකාරය ගන්නවා ඒ හැටි. ඔන්න ඕකනේ කියන උදුහිත. ඔය චිත්තක්ෂණය චිත්තක්ෂණය බලන චීතගීති පොඩි ගාන ගියාම ඕක හැණක් හැදෙනවා අනුපිළිවෙල. ඔය චිත්තක්ෂණ පොඩි ගාන කියන්නේ එහෙන් දීව එක එකතු කරනවා. අන්න අතීතවම සිප්පේදී ඒක. විනාඩියක් තුල ගියා නම් ඔය සිප්පේදී කොටි ලක්ෂ ගන්න දැන් ගිහිලා චිත්ත වීති ඔය දිහේ. ඊට පස්සේ මොකද කරන්නේ? හැම එකම තියෙන්නේ බවාංගේ තලන්නේ නැති පිළිවෙලකට. බවාංග උපච්ඡේදයේ නැති පිළිවෙලකට.
විකල්ප දෙන්නේ නැති හැටි. අන්න ආවර්ජන සිත්තේවත් දර්ශනයක යොමු කරපු හිත් පිළි එකට එක පරිහරණය කියන්නේ. මම මේ පරිහරණය කරපු හිත් පිළි හැටි. සම්පරිච්ඡේන කියලා ආපු එක හැප දුක අතරින් හරි විඳින ආභ හැටි පිළිගන්න එකට වැටෙනවා ඒක. මම මෙහෙම දුකක් විඳිනා මෙහෙම දර්ශනයක් ලැබුවා කියලා අදහස් කරනවා සම්පීන හිත් පිළි. එමිලයින හිත් පිළි. ඊයතර හිත් පිළි හරගෙන. අරස් හතරගේ හිත් පිළි කෝටි ලක්ෂ ගණන් උරුවතර අනුපිළි මෙහෙම පිළි. අන්න වත්තපන් හිත් පිළි අනිත් ඒ හිත් පිළි කල්පනා කරන විදිහට මම මේ දෙපේන දර්ශනයේ කෙසේ කටයුතු කළ යුතුද කියලා මතක් කරලා අදහස් වෙන්නේ. මම ඉගෙන මෙහෙ කටයුතු කරයි යටින් ඉන්නේ ජවන හිත් පිළි. අන්න දැන් ඉන්නේ. අනේ උරු හිත කිව්ව මේ ජවන හිත් පිළි. අර කෝටි ලක්ෂයක් හිත් පිළි හදගත්තා නම් ජවන හිත් පිළි පළවෙනි ජවන හිත් පිළි කෝටි ලක්ෂයක් තියෙනවා. දෙවෙනි ජවන හිත් පිළි කෝටි ලක්ෂයක්. තුන්වෙනි ජවන හිත් පිළි කෝටි ලක්ෂයක්. මෙන්න මේ විදිහට පල්ලේ හැදින කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ හිත් පිළි අරගෙන විනාඩියක දැනීම පිළිබඳව අපි ඉතින් ගත යුතු දේවල් නිගමනය කරනවා. මෙන්න මේ ක්‍රමෙන් නිගමනය කරගත්තාම ජවන හිත් පිළි කෝටි ලක්ෂයේ හතක් වෙනවද? ඔන්න ඕචිම තමයි කියන්නේ. අපිට මෙලොව පළදිනා වූ දැනීමක් හැඟීමක් නැහැ බදුක් විඳිනා ඒ හරියට. මතු භවයකට යම් කිසි කර්ම ශක්තියක් නිපදයන් නිපදවන ශක්තිය විශේෂයෙන් නිපදවන මෙද පහ. අවසානයේදී වෙන්නා වූ අත්විනි එක ඊළඟ භවයේ හට ගන්නා ශක්තිය දෙන්නේ නිපදවන එක. මෙන්න මේ විදිහේ චිත්ත වීති ගමන් කරන ක්‍රමයක් තුළ මේ හිත වැඩ කරා. ඊ මේක උඩු හිත කිව්ව මොකද්ද? ඔන්නේ ජවන පේළියේ ඊ වැඩිය. ওই ජවන පේළියේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වෙන අපි හිතන්න පුළුවන් මිසක් කියන්න කරන්න බෑ. හතරේනි ජවන පේළියේ කතා කරවන්න පුළුවන් හැකියාව ලබන ක්‍රියාකරණ හැකියාව. පස්වෙනි ජවන පේළියේ බලය තමයි අතපයි ක්‍රියාත්මක කරන බලය නෙමෙයි කායික ක්‍රියාකරන බලය. හයවෙනි ජීවිතින් එක දැක්කා. දැන් දුරල යනවා. මොකද වේගින් ආපේ ක්‍රමකේම අඩුවේ මේ යන්නේ. හය හත යනකොට ඒ නිහඩ ගන්න බෑ. හත දැන්නට පස්සේ ජවන පැන්න. ඊට පස්සේ මොකද කරන්නේ ක්‍රියාත්මක කිරීමේ හිත කාය වචනේ ක්‍රියාත්මක කරන බලය බෑ. හිත රැඳි හැංගීම විතර ගන්න පුළුවන්. ඒක නිකන් සදාලාමන් හිත. මේ මහා තාරණ හිතේ ඉන්නේ මහා ගැඹුරු දෙයක් නේ කියන්නේ. මේ වගේ හිත චිත්ත විදිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔන්න උරු හිත කියලා කියන්නේ කිරිමේ ජවන්තේ. ඒ පස්වෙනි ජවන්තේ තමයි ක්‍රියාත්මක හිත. හතරවෙනි ජවන්තේ කතා කරන හිතේ. තුන්වෙනි ජවන්තේ හිතන හිතේ. ඔන්න ඔය විදිහයි හිත කය වචනේ ක්‍රියාත්මක කරන් ජවන් ක්‍රියාත්මක වෙන්නේ. මේක හරියම ගැඹුරු අති සූක්ෂම දෙයක්. මේ දෙයක් ගැන අනාවරණඥාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුනේ පෙන්වපු චක්‍රේ මේක නිසා. අපි ඒ චක්‍රේ කතා කරනවා නිසා මේක තේරුම් ගන්න කතා කරන්නේ මේක අපිට හිතා ගන්න පුළුවන් ගන්න මේ සර්වඥ ගෝචර දහම. හිත ගැන විග්‍රහ කරනවා. මේක සාමාන්‍ය මිනිස්සේ හිත ගැන විග්‍රහ කරන්න යනවා කියන්නේ මොනවා කරන්න යනවා? කොහොම නිගමනය කරන්නේ? මෙන්න මේකේ විපාක හිත් වේදී තමයි අපි යටි හිත කියන්නේ. සම්පටිච්චන සම්පීර්ණ දෙය. ඔන්න යටි හිත. අන්න උඩු හිත. යටි හිත විතරක් ක්‍රියාත්මක කරනවා කිව්වේ මෙතන දින පරිස්සාරාමන අතිපරිස්සාරාමන ගැටි දෙවිත් දෙකක්. ඒක ජවන පහල කරන්නේ. ආපු ආරම්භම ඒ වීටි හිතේ බවාංග වශයෙන් දිවිල යනවා. අමුතුවෙන් කියා ගන්න බලයක්. ඒකට හැංගිනවා. තොර කියා ගන්න දෙයක්. දැනිනවා දැනී කියනවා හිතන්නත් බෑ කියා ගන්නත් බෑ අමුතු හිතිල නගන්නත් බෑ. විද විලා ඉන්නේ එකයි කරන්නේ. මෙන්න මේකට ආපුහම කියනවා අපේ නිින්ද හිතේ. නිදි හිතට කරන්න දෙයක්. ආපේ මුක්ති විනාද කරා. නිින්ද හිණියක් ගන්න. අපිට ඕන කරන්න බෑ. ආපේ මුක්ති විනාද. වෙනකට ඒක බේරෙන්නත් බෑ. එහෙම ඉඳන් නගන්න බෑ. මොකද එතන ජවන්නේ මේ අතිමහතාරම් පරිත්තාරම්මන අතිපරිත්තාරම් කියတဲ့ විදිය නේ. හිහි නැති වෙලා ඉන්නවා අතිපරිත්තාරම්. නින්දේ ඉන්නවා පරිත්තාරම් කියတဲ့ කොහොමයි යන්නේ? ඉතින් මේක හරියි ගැඹුරු විග්‍රහයක්. ඉතින් මෙතනින් පෙන්න චිත්ත විදිය කොයිම මොහතකවත් එක චිත්තක්ෂණයක් පවතින වෙලාවක තව චිත්තක්ෂණයක් නැහැපත් වේවි. හැම සත්‍යයකම එක චිත්තක්ෂණයක් ගත්තා නම් ඒකට අදාළ අරමුණ විතරයි. අරමුණු දෙක හිතන්නේ. එහෙනම් හිත ඒ කර්මුණට ගමු කියන්නේ මොකේද? ඒ කර්මයෙන් කියන්නේ අරමුණු දෙක හිත පහදින් සත්‍යය කියන්නේ. ඒ හිත ඒ කර්මුණට ගන්න ඒ කර්මුණට ගන්න කියන්නේ මොන මොනද කියන්නේ? හිත ඒ කර්මුණේ තමයි කියන්නේ. අරමුණු දෙක හිත පහලයි. චක්කුද්්වාර හිත පහල නම් සෝතාද්වාරය කරනවා. චක්කුද්්වාර විතරම. ඒකත් ඒ ගත අරමුණු විතරමයි. තව අරමුණක් දෙන්න ගන්නවා. එහෙනම් සැලෙන චිත්ත විදියකින් වනේ කියලා. ඉතින් මේ තරම් අති සූක්ෂම විෂයක් මේ චිත්ත විෂයේදී. චිත්ත විෂය අකින්තියයි. මේක හොයන්න ගියොත් බලන් ගියොත් පිච්චෙක් වෙනවා නේද? මේකේ කෙලවර හොයන්න දෙන්නේ. මේ බුදුරන් අහසේ යම් කිසි කෙනෙකුද මේ හිත පිළිබඳව ඔය කිවර උන්වහන්සේ හිත පිළිබඳව දන්නේ නැහැ. දන්නව නම් කියන්න බෑ. ඔයගේ පඬිතුයෝ කියන හිඳ තමයි පඬිත් මානෙට අල්ගන්නයි බැරි මත්තේ. බොහෝම තීක්ෂණ නුවණ දෙන කෙනෙක් තෝරා ගන්න පුළුවන් මත්තේ මෙයාට ඉතුරු වෙන විදිහ බුදුරන් අහසේ ඔය කියන විදිහට. ඔය දිහා විඥාන විග්‍රහ කරන්න කියන්නේ වැරක් නෑ උඹලට. නමුත් හිත ගැන මම දන්නේ නැහැ කියන මොඩකමත් ඉතින් ඒකත් අත්හැරගන්න. උඹලට වතහා ගන්න පුළුවන් උපරිම මත්තේ මොන උච්චාරයි.
ඔයින් හර වතමක් වලින් හිඳගෙන තේරුම් ගන්න බැහැ. තව මේක හට ගන්න කොට එකිනෙකට පත්‍ය වෙන හැටි, සූවිසි පත්‍යයන්ගේ පත්‍ය වෙන හැටි එකිනෙකට විහාල පත්‍ය වලක් තියෙනවා. 24 ආකාරයෙන් මේ එකිනෙකට පත්‍ය වෙලා ඉන්නේ නැහැ. බවාගේ කල් වෙන මොකද පත්‍ය වෙන්නේ? බවාගේ උපත්යේ දෙන කොහොමද පත්‍ය වෙන්නේ? ආවර්ජන කීපේට මොනවද පත්‍ය වෙන්නේ? ඊළඟ සම්පරිජන කීපේට ආවර්ජනේ මොනවද පත්‍ය වෙන්නේ? කොහොමද පත්‍ය වෙන්නේ? මේ ආදී වශයෙන් විහාල විග්‍රහයක් තියෙනවා. මේ විග්‍රහය කරන්න ගිය මිනිහ පිස්සේ කියලා. සාමාන්‍ය විහිළු මනසටවත් තෝරගන්න බැහැ. ඉතින් මේක විග්‍රහ වෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ හිත පිළිබඳව දන්න දැනීම ගැන තියෙන සැකයක් තිබුණා. ওই සැක දුරු කරගන්න. නිවන් දකින්න ඕන. ඔච්චර හිතන්න අවශ්‍ය නැහැ. මේවා ඉගෙන ගන්න අවශ්‍යයක් නැහැ. මේ බුදු පියාණන් වහන්සේගේ පරවත්තා ඥානීය ගැන යමෙකුට සැකනා. ඔන්නේ සැක දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දුන්න දහම් පිළි හොඳටම ඇති. සාමාන්‍ය විහිළු ඥානීයකට අංශු මාත්‍රයකටවත් හිතුව කරන්න බැහැ. උන්වහන්සේගේ ඥානීය පාපාලේ රුවිලි මාත්‍රයකට මේකින් ලෝකෙින් ලොකෝ පඬිත්යාගේ මොළියවත් හිතුව කරන්න බැහැ. ඔන්නෝගේ සත්‍ය වශයෙන් දකින්නවල දහම් දකින්නකොට. නෑ බුදුරජාණන් වහන්සේ සරවඥා කියන එක ලෝතර බුදුරජාණන් වහන්සේ තුන් ලෝක ආදරය සරවඥා කියන වචනෙට. සම්පූර්ණ හේතු සාධක දකින්න මේ දහම අහනකොට. ওই තරම් කවුද විග්‍රහ කරන්න ඉන්නේ කියලා. නෑ උන්වහන්සේ විග්‍රහ කළේ ඔය කියන චිත්ත විහි මාත්‍රය. චිත්ත විහි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ නෑ ලෝකයා. කොහොම විග්‍රහ කරන්නේ? එහෙම ලෝකයේ මේ හිත කියන්නේ මොකද? හිත හටගන්නේ කොහොමද? කොහේ ඉඳන් ආවේ? මේකේ මුල මොකද කියලා මේ පඬිත් ප්‍රශ්නයක් අහන්නේ. කොහොමද දැනගන්නේ? මේ චිත්තයන්ගේ මාත්‍රයක් විග්‍රහ කරන මාත්‍රිය තෝරගන්න බැරි මිනිස්සු මුළු චිත්තයක් හටගත්ත හැටි විග්‍රහ කරන්න ගියොත් එහෙම හේතුඵල ප්‍රශ්නයක් කවදද හොයාගන්නේ මේ බුදුරණන් වහන්සේ කියන්නේ අචින්ත චිත්ත විදිහ හොයන්න යන්න එපා කියලා පිස්සු වෙනවා මුලාටපත් වෙනවා හොරන්න බැරි දෙයක් දැන් මේක මම දන්න බව තේරුම් ගන්න මෙන්න උඹලා දැන් ගන්න පුළුවන් අන්තිම උපරිම ඕක හොයන්න ඕනේ නිවන් දකින්න ඕනේ හැම එකක්ම හටගත්ත නම් නිදි දෙයක් හටගත්තම විපර්ණාමයටපත් වෙනවා උඹලෝකේ ආසාදීනේ පවත්තන්දි කරපු නෑ ඔක ධර්මතාවයක් තියෙන හටගත්ත එක නිදි දෙයක් ඔය ධර්මතාවයේ කෝලන්නේ අන්තිම සූක්ෂමයේද කියලා. එහෙනම් යන්න ඕනේ මොකද්ද? උඹලා විදින භුක්ති විඳින යමක් ඇතනම් ඕක වැඩක් නැහැ කියලා දැනගන්න. භුක්ති අල්ලපු දෙන විදියා කියන උඹලා නිදහස්. සසර ගමන ඉවරයි. එයා ඔච්චර හොයන්න යන්න ඕනේ. මනවරණ ලස්සන රූපයක් කියලා කියන්නේ හරියක් හරි එකක් නෙමෙයි කියලා තේරුම් ගත්තා නම් ඒකේ තියෙන හිඳබැඳ නම් චන්දරාගේ ඉවරයි. චන්දරාගේ දර්ශන චන්දරාගේ වුණා නම් නැවත දර්ශනීය පහළින් දවසේ වෙන්න අවදී හදගන්න හේතු නැහැ. ඒකේ නිදුන. නන් දුකේ නිදුන. මේ දුකෙ මිදෙන අවශ්‍යතිය ගයින්න ඉන්නවා යන්න ඕනේ නැහැ කියන එකයි පඬිතියන්ගේ පඬිත වේදී මුලා මතේ විදිහට බුදුන් වහන්සේ ඔය විග්‍රහ කරලා තියෙනවා. මේ ධර්මයේ තේරුම් ගත්තහම තමයි ඔගේ අපාර්ථේ ගැඹුරට බැහැලා එන්නේ. ඉතින් මෙච්චර ගැඹුරට වෙන්නේ මොකද මේ අපිට හිත අපේ මනස තවත් පස්සේ යන්නේ කියලා නතර කරන්නයි මේ දේ කියන්නේ. මෙවන් දකින්න ඕවා හොයන්න ඕනේ නැහැ. නමුත් හිත ගැන හොයන්න ගිහිල්ලා නම් හොයන්න බෑ මේක තියෙන සූක්ෂමත්වයේ මේ වගේ මෙච්චර අපිට මෙච්චර වෙනවා නම් බුදුන් වහන්සේගේ දැනීම ගැන මොනවද කතා කරන්නේ? උන්වහන්සේ දේශනා කරපු දැනීම අපිට වැටහිලා ඉතින් වැඩහකට ගැනීම කියන එක තෝරා ගන්න මෙච්චර අමාරු නෑ මෙච්චර ගැඹුරු නෑ ඒකට අපි මේ හිත ගැන මොනවද කතා කරන්න යන්නේ දැන් අචින්ත චිත්ත විෂයක් ගැන නිවන් දකින්න ඉච්චර යන්න ඕනේ නිවන් දකින්න දැනගන්න ඕනේ මේ හත ගන්න අපිට ආස්වාදින මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන පහද කියන මෙහෙර අපේ හිත බැඳිනවා මෙන්න මේ හිත බැඳින නිසා චන්දනාගය ගොඩනගිනවා ඔන්නේ චන්දනාගය ගොඩනගින සාකල් සසර ගමයි ඇති වෙනවා ඒ හිත බැඳින කොටස අසාරයි කියලා තේරුම් ගත්තනම් චන්දරාගය දුරු කරගන්නේ ඒකයි. චන්දරාගය දුරු කරගත්තා නම් සතර ගමන උපාදානිය ඉවරයි. උපාදානිය නම් භව නිරෝධය, භව නිරෝධය නම් ජාති නිරෝධය, බුදුරණන් අධ්‍යාක චක්‍රය දිසා කරලා. ඒ චක්‍රය ගැන අපි හිත හිතන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ ඥාන සත්‍ය දැක චක්‍රයේ දෙල්ලමක් නෙමෙයි. ඒකාන්තයෙන් නිවෙනවා කියලා නිවෙනවා. අන්නේ විශ්වාසය අපිට ඇති වෙනවා. ওই ගැඹුරු ධම අහනකොට. ආයි උන්වහන්සේ ගැන හිත හිතන්න, උන්වහන්සේගේ දේශනාව ගැන හිත හිතන්න දෙයක් නැහැ. මේකෙන් විදිනවා කියලා විදිනවා විදිනවා. ඒක විනෝමයි කියන අපි කියන්නේ දෙයක්. අන්නේ මහා විශ්වාසී බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව කියන එක බුදුන් කෙරෙහි පැහැදීම ගැන දෙන්න. අන්නේ විශ්වාසී විතර තමයි සත්‍යයේ සත්‍යය පිළිතුරු ගන්න ඒ මඟ වල්ලා. ලෝක සත්‍යය දුකේ පිළිවි. මේ අපිට තියෙන්නේ ඔච්චර ගැඹුරු හොයන්න අවශ්‍ය නැහැ. ඔයගේ ජීවිතේ හොයන්න ගඳල නිසා. එදා ඔපෙච්චර යන්න ඕන එකක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ පරවත් සාඥානි කියන අප්‍රමාණ පරමයේ අන්තු මාත්‍රයක් තෙන්නේ ඒක තේරුම් ගන්න. ඉතින් අපි මේ බුදුරන් වහන්සේගේ බුදු ඇසට ගෝචරෙච්ච පරවත් ගෝචර දහම් පස්සේ ඇවිල්ලා තා යන්න ගිහිල්ලා අපි අමාරු වෙටේ නැතුව උන්වහන්සේ අපිට අයින් කරගන්න කිව්ව කුස්නාව අයින් කරගන්න ඕනේ. ඒ මැත්තේ නිල ඒක කරගත්තාම නිවන් දැක්කේ. මොකද ඒක කරගන්න. ඉතින් මේ නවීන විද්‍යාව බුදුහමර ගැලපුවාම දැන් දැක්කන්නේ දෙකේ. නවීන විද්‍යාවට මොකද වෙලා තියෙන්නේ? බුදුහමර කල්පන්නේ මොකෙන්ද? නවීන විද්‍යාව මහ වෙන බුද්ධහම අසු මාත්‍රයක් කියන්නේ. බුදුහම මහ වෙනවා. නවීන විද්‍යාවේ අසු මාත්‍රයක් කියන්නේ. මොකේද සම කරන්නේ? නවීන විද්‍යාව මොකේද සම කරන්න බුදුරණන් ආවා. උත්තරම කළේ වෙන කියන දෙයක් නෑ
Thank you.